ඒ වගේම විවිධ කතා බහ ඇති වෙනවා සමාජ මාධ්‍ය වලත් ඒ වගේ විවිධ ස්ථාන වලත් මේක වාතයෙන් බෝ වෙනවා කියනවා විවිධ ප්‍රභේද තියෙනවා කියනවා මේ ප්‍රභේද එංගලන්තයේ මෙරටට ආපු එකක් කියනවා යුක්‍රේනයේ සංචාරකයන්ගෙන් ආවන් කියනවා ඇත්ත කතාව මොකද්ද මේ ඔව් පැහැදිලිවම ප්‍රභේද සම්බන්ධයෙන් ලංකාවේ හරියට පරීක්ෂණයක් සිද්ධ කරෙන්නේ නැහැ කියන එක මේ වෙලාවේ ඉතාම පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. මේ රටේ මිනිසුන්ට මතකණන් අපි ඒක පිළිබඳව දිගින් දිගටම කිව්වා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර කිසිවක් නැහැ කියලා අපි කිව්වා. පිට රටවල ඉඳන් යුක්‍රේනයේ ඒ වගේම විවිධ තැන්වල ඉඳන් සංචාරකයෝ ඉතාම අවිධිමත් විදිහට ගෙනල්ලා එක එක බබල් යටතේ මේක දානවා කිව්වට ඒක හරියට කෙරුන්නේ නැහැ කියන විවේචනය අපි ඉතාම පැහැදිලිව කරා. ඒ සඳහා අඩුම ගානේ පරීක්ෂණ කිරීමේ පහසුකම හැකියාව තියෙන බණ්ඩාරනායක ගුවන්තොටුපළට ඒක දෙන්න කියලා කිව්වා මේක කරේ නැහැ. ආපු සංචාරකයෝ සියලු දෙනාම යවුවා පෞද්ගලිකංශයට උන්ට මුදල් උපයන්න කොමිස් ගන්න ඕන නිසා. අදටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තියෙන රසායනාගාරයවත් ලංකාවේ විධිමත් රසායනාගාර පද්ධතියවත් දන්නේ නැහැ. පිටින් එන අයගේ පරීක්ෂණ කොහොමද කරන්නේ, කවුද කරන්නේ, මොකද්ද නිරෝධායන ක්‍රමය කියලා. ඒක ඉතාම රහසිගත වැඩපිළිවෙලක් විදියට අඩුම තරමේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්න ලේකම්වරයා සමහරට අධ්‍යක්ෂකවරුන් සමහරට අමාත්‍යවරයා පවා දන්නේ නැහැ. පිටරට ඉඳන් කෙනෙක් ඇවිල්ලා ගුවන්තොටුපළෙන් බහලා ඇහුවත් ඔයා යන්නේ කොයි හෝටලයටද කියලා ඒක පරිපාලනය වෙන්නේ වෙනත් තැනක. එතකොට උණුත් අසරණ වෙලා කියන එක තමයි අපිට පේන්න දෙන්නේ. මොකද තමන්ගේ ගුවන්තොටුපළට බහලා මගියෙක් ඇව්වාම මම යන්නේ කොහෙටද කියලා, එහෙම නැත්නම් කලින් දවසේ ඇව්වොත් අපි කොයි හෝටලයටද යන්නේ, කොහෙද මේ ප්‍රදේශය, මොකද්ද මේ ප්‍රදේශයේ තියෙන විශේෂත්වය කියලා සංචාරකෙක් ඇව්වොත්, එහෙම නැත්නම් මගියෙක් ඇව්වොත් නිරෝධායන වෙන තැන කියන්න ගුවන්තොටුපළේ ලේකම්වරයාටත් බෑ කියන එක තමයි අපිට වාර්තා වෙන ඇත්ත. ඉතින් මෙවැනි ක්‍රියාවලින් කොහොමද ප්‍රභේද ආවේ කියන එක පැහැදිලි. දැන් අපිට මේ එංගලන්ත ප්‍රභේදයේ අලුත් කියලා කියන සමහර අය යනවා. ගුවන් මගින් වාතය මගින් මේ ප්‍රභේදය පරිවහණය වෙනවා කියලා කිව්වා කියන එක කියන්න උත්සාහ කරනවා. ඉතින් මේ වාතය මගින් පරිවහණය වීමයි එංගලන්ත ප්‍රභේදයයි අතර කිසිදු වර්තමාන විද්‍යාත්මක තහවුරු කිරීමක් කොහෙවත් වෙලා නැහැ. ඒ වගේම වාතයෙන් පරිවහනය වීම පිළිබඳවත් තියෙන පර්යේෂණ මෑතකදී මේ ඊයේ පෙරේදා වෙච්ච ඒවා නෙවෙයි, ඔක්තෝබර් මාසයේ සිට සිද්ධ වෙන ඒවා. ඒ වගේම අපි එංගලන්ත ප්‍රභේදය ගැන කතා කරනවා නම් අපේ රටේ තියෙන එකම එක ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් තියෙන රසායනාගාරයත් එංගලන්ත ප්‍රභේදය වාර්තා කරන්නේ පහුගිය ජනවාරි මාසේ. අපි ඒක මතක් කරනවා. එංගලන්තයේ ඉඳන් ආව ක්‍රිකට් ක්‍රීඩකයාගේ එංගලන්ත ප්‍රභේදය තිබ්බා කියලා වාර්තා වුණා. එතකොට පුන පුනා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර ඇමතිවරු සහ බලධාරීන් එයාගෙන් කිසිසේත්ම කාන්දුනේ නැහැ කියලා. ඊට පස්සේ කරපු සියලු ජාන අනුක්‍රමික විශ්ලේෂක පරීක්ෂණ වලින් ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල මේ ප්‍රභේදය තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට ඒවයෙන් කොච්චර කාන්දු වුණාද කියලා හොයන්න නම් විධිමත් ප්‍රභේද පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ කිව්වට ඒක ගැන කවුරුත් ඇහුවේ නැහැ. ඊට පස්සේ අප්‍රේල් 8 වෙනිදා වෙනකොට මේක සමාජයට පැතිරිලා තියෙනවා කියලත් වාර්තා වුණා. නමුත් අද වෙනකොටත් මේ කාන්දු වෙලා තියෙන්නේ කොහොමද කියලා හොයන්න න්‍යායාත්මක පරීක්ෂණ කරන ක්‍රමවේදයක් ස්ථාපිත කළා නැහැ. එහෙම කරනවා නම් අපිට මීට වඩා ප්‍රභේද පරීක්ෂණ කරන්න වෙනවා වගේම අඩුම ගානේ මේ ප්‍රභේද පරීක්ෂණ කරන එක ඉලක්කගත වැඩසටහනක් විදිහට කරන්නට ඕනේ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට ඒ පිළිබඳවත් ලිඛිතව යෝජනා කරා. දැනට අපිට තියෙනවා මේ වෙනකොට PCR කට්ටලයක්. ඒකෙන් අපිට සැක කරන්න පුළුවන් ප්‍රභේදයක්ද කියලා. ඊට පස්සේ අපිට තවත් PCR කට්ටල වගේයක් තියෙනවා. ලෝකේ තියෙන ප්‍රභේද වර්ග 4ක් ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රභේද වර්ග 4 අනුමානය කරන්න පුළුවන් මේ ඒ PCR කට්ටලේ මගින්. ඒතර මේ අනුමාන දෙක සිද්ධ කරොත් අපිට පුළුවන් කොයි පරීක්ෂණයේද කොයි නිදර්ශකයේද ජාන අනුක්‍රමික විශ්ලේෂණයකට යා යුත්තේ කියලා. එතකොට අර එකම එක යන්ත්‍රයෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විශාල වශයෙන් පරීක්ෂණ කරනවට වඩා වැඩිම සම්භාවිතාවක් තියෙන ප්‍රභේද හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය එක වෙන් කරලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යැවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි කියනවා මේක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විතරක් තනියම කරන්න පුළුවන් එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ MRI කියන සුදු අලියව නැගිට්ටවලා මේකෙන් වැඩගත යුතුයි.